මේ දෙවෙනි අවස්ථාව සංසාරේ කියන අපිත් වැඩක් කරන කොටක් ඉන්නේ මේ මැතිවරණේ. කරුණාකර සංගරත් රතපයි ඉක් කරන්න ඉන්න එපා. බලාගෙන ඉන්න රතන හාමුදුරුවන්ට වෙන්නේ මොකද්ද තව දවස් 10කින් කියලා කිව්වා. බොහොම කරුණාවෙන් කියන්නේ ඔබ පොරක් නෙමෙයි පොරක් වෙන්න උත්සාහ කරන්නත් එපා. මම පොරක් නෙවෙයි. හැබැයි මට හාමුදුරුවන්ට විරුද්ධ වැඩ කරන්න කරොත් ඒකට විරුද්ධ මට වැඩ කරන්න කරන්න වෙනවා. අකමැත්තෙන් හරි මතක තියාගන්න මේ රටේ සුළු ජාති 130ක් ඉන්නවා. යමෙක් සුළු ජාතික එකතුවකින් ජනාධිපති කෙනෙක් බිහි කරන්න උත්සාහ කරනවා මේ සුළු ජාතින් 130ක් එක්කව වෙලා අපේක්ෂකයෙක් දාන්න පුළුවන් ආ. ඕකට පරිසම් වෙන්න කියලා කියනවා. මට පුළුවන්. මම වගකීමෙන් කියන මට පුළුවන් සමස්ත රටේ සිංහල ජාතියක දෝතකට. ලංකාවේ කවුරුහරි මේ ඇත්තටම සිංහල ජාතියට ආදරය කරන කෙනෙක් ඉන්නවද කියලා. මොකද තම තමන්ගේ බඩ වඩා ගැනීම පිණිස, තම තමන්ගේ පවුල රැක ගැනීම පිණිස, තම තමන්ගේ දේශපාලන පක්ෂ රැක ගැනීම පිණිස, තම තමන්ගේ වටපිටාව හදා ගැනීම පිණිස සටන් කරන මිනිස්සු අතර සිංහලය වෙනුවෙන් ඇත්තටම කතා කරන කෙනෙක්, බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්, සංගරත්නයේ අභිමාන වෙනුවෙන් පෙනී සිටින යම් පුද්ගලයෙක් ඉන්නවා කියලා මම පොඩ්ඩක් හොයලා බලවෝ, පොඩ්ඩක් නිහඬ. ඉතින් අසත්සාලිය කියන මොහොතන්නේ හිටපු ආණ්ඩුකාරතුමා කොළඹ මෙයා ප්‍රකාශ දෙනවා මේ පරිසරන ඉන්න හාමුදුරුවෝ කියලා. මම බල මේ හාමුදුරුවන්ට පරිසරන ඉද කියලා කියද්දි ඔය දැන් නූතන දේශපාලනෙ එන්න උත්සාහ කරන දේශපාලනය කතා කර අපි සිංහල මේ එකම අවස්ථාව සිංහලයන්ගේ නායක විදිහට සලකන මිනිහ කවුරුවර කෙනෙක් අපි උතෙන්ද ඇවිල්ලා මේ මේකට විරුද්ධව යම් හඬක් නගාවේද කියන කාරණාව මම අතර විමසිල්ලෙන් බලන්නේ. නමුත් එහෙම කෙනෙක් ආවේ නැහැ. ඒ තරම් මේකට උත්තරයක් දිය යුතුයි කියන හිතුරු නිසා දවස් කීපයක් මගහැරම ඔබ ආමන්ත්‍රණය ගන්න හිතුවා. ලංකාවේ සුළු ජාතික ප්‍රශ්න, එහෙම සුළු ජාතික මහා ජාතික කියලා ප්‍රශ්නයක් මේ රටේ නැහැ. ඒක පැහැදිලිව කියනවා. මේක ප්‍රජාතන්ත්‍රවාද රටක් විදිහට අර්ථකථනය කරලා තියෙනවා. ඒ නිසා තමයි ඡන්ද බලය, විධායකය, විවස්ථාදායක සහ අධිකරණය කියන මේ ආයතන හතරම මේ බල පිළිබඳ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එහෙම රටක සුළු ජාති හෝ මහා ජාති කියලා න්‍යාය ධර්මයක් ලෝකෙ කිසිම තැනක නැහැ. මේ රටෙත් එහෙම අර්ථකථනය කිරීමක් පොරවක්ම කළා නැහැ. ඒ නිසා කිසිම පුද්ගලයෙක් උත්සාහ කරන්න එපා. ඒක විරුද්ධ නීතිමය වශයෙන් අපිට ගියහැකි ප්‍රජාතන්ත්‍රවාද රටවල සුළු ජාති සහ මහා ජාති කියලා අර්ථයක් කොහෙර ගෙනාවත් ඒක ප්‍රජාතන්ත්‍රවාද විරෝධී කියන මතය අපිට ගෙනාව හැකි. ඒ නිසා බහුතර ජනතාවක අතර සිංහල ජාතියට තර්ජනාත්මක විදිහට හැසිරෙන උදවිය පිළිබඳ කිසිම විටක කිසිදු ආකාර නීතිය ක්‍රියාත්මක නොකර ඡන්ද බිලි බෙහා ගැනීමේ අරමුණින් යුතුව අපේ සංගරත්නයට දිගින් දිගට බණිද්දී, අවමන් කරද්දී, තර්ජනය කරද්දී, ගර්ජනය කරද්දී අපේ ඔය කියන සිංහනාද කරන සිංහලෝ ගොඩක් නිහඬයි. අපිට බයින උදවිය මේ අයකත් මේ විදියට පොඩක් දෙන්නකෝ පීඩනය. පුළුවන් නම් ඔය මුස්ලිම් ගමකට කියලා පුළුවන් නම් ඒක සිංහනාදයක් දාන්නකෝ. එහෙම කරන්නේ නැහැ. මොකද අපි දන්නවා ඔය අපිට කෑ ගහන උදවිය මුස්ලිම් අයට බයයි. හැබැයි අපි බය නැහැ කාට. ඒක පැහැදිලිව කියනවා අපි බය නැහැ කාට. ඒ නිසා යමෙක් සුළු ජාතික එකතුවකින් ජනාධිපති කෙනෙක් බිහි කරන්න උත්සාහ කරනවා මට පුළුවන්. මම වගකීමෙන් කියන මට පුළුවන් සමස්ත රටේ සිංහල ජාතියක දෝතකට. හරි. හැබැයි අපි ඉදිරිපත් කරන රජා රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම මේ තුන් කට්ටුව වෙනුවෙන් ඍජුව පෙනී සිටිය යුතු නායක අපේ ඥානසාර ස්වාමීන් වහන්සේ වාක් ප්‍රකාශ කරා. මේ රටේ තවත් විසුණුනාදා කීපරමක් ප්‍රකාශ කරලා තිබුණා මේ පිළිබඳව. මම වගකීමෙන් කියනවා එහෙනම් අපි සිංහල එකතු වෙනවා. හැබැයි ඒ නිසා අපි එහෙම එකතු වෙනවා කියලා කියලා මේ රටේ ජාතිවාදී ප්‍රශ්නයකට මුල පුරන්න මම කැමති නැහැ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා මේ දෙවෙනි අවස්ථාව සංසාරයේ කියන කරුණාකර සංගරත්වයට අපි අතපය දික් කරන්න ඉන්න එපා. බොහොම කරුණාවෙන් කියන්නේ ඔබ පොරක් නෙමෙයි පොරක් වෙන්න උත්සාහ කරන්නත් එපා. මම පොරක් නෙවෙයි. හැබැයි මට මේ හාමුදුරුවන්ට විරුද්ධ වැඩ කරන්න කරොත් ඒකට විරුද්ධ මට වැඩ කරන්න කරන්න වෙනවා. අකමැත්තෙන් හරි රජේ මට බාධා කරා, කවුරු මට බාධා කරා, මට ඒක අදාළ නැහැ. මින් ඉදිරියට ඒ වගේ ප්‍රකාශ දෙන්න එපා. මේ දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාවකට ඉඩ දෙන්න එපයි කියන එක තමයි මම ඉල්ලන්න තියෙන්නේ තුමාගේ බොහොම ගෞරවයෙන්. මොකද එහෙම වුණොත් මට සිදු වෙනවා සමස්ත රටේ මිනිසුන් එකතු කරන්න, මේ මිනිසුන් ඇත්ත පැහැදිලි කර දෙන්න. ඒ ඇත්ත පැහැදිලි කරන්න මට වටපිටාවක් තියෙනවා. වටපිටාව තුළින් මම එහෙම වුණොත් එහෙම කරලා මේ රට ඒ අවශ්‍ය සැබෑ සමාජ වටපිටාව, සැබෑ දේශපාලන වටපිටාව, සැබෑ ආර්ථික වටපිටාව හදලා සාමූලයෙන් ඔබට විරුද්ධ නැත්තම් ඔය කියන උදවියට විරුද්ධව අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න මට හැකියාව තියෙන නිසා ඒ වගේ දේවල් කරලා රටේ ප්‍රශ්න ඇති කරන්න එපා. ස්වාමීන් වහන්සේලා බේද බින්න කරන්න එපා. ස්වාමීන් වහන්සේලා ඇඟිල්ල දික් කරන්න එපා.
ඒ වගේ දේවල් කරලා ඔබ ඔබට තියෙන ඔය ගෞරවය කෙලස ගන්න සහ ඔබට තියෙන ස්ථානය නැති කර ගන්න එපා කියන එකයි ඉල්ලීම් කරන්නේ මම අතට ඔබේ දේ නොකළ යුතුයි මම දන්නවා ඔබ අනිවාර්යයෙන්ම මගේ YouTube එක බලනවා ඒ නිසා මම ඔබට මේක ප්‍රසිද්ධිය කියන්නේ මීට වඩා ප්‍රසිද්ධිය ඔබට කියන්න අවශ්‍ය නැහැ ඔබ ඉන්න තැනක් කරන්න බය නැතුව ඉන්න අනිවාර්යයෙන්ම ඔය කාර බයයි පුද්ගලෙ නෙමෙයි